සුබ සන්ධ්‍යාවක් ස්වාධීන රූපවාහිනී සව සහායතිය ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත මහමැතිවරණය ජනවාරි 5 නව පාර්ලිමේන්තුව කැඳවීම ජනවාරි 17 මැතිවරණ සභාපතිගේ සූදානම වැහි පිරිත අහන්න යනවා වැස්ස ප්‍රාර්ථනා කරලා කුඩයක් කරන් යන්න ඕනෑම් මැතිවරණයක් පැවැත්වීමට අපි නිශ්චිතවම සූදානම් වෙලා ඉන්න නිසා අවශ්‍ය කටයුතු අවශ්‍ය විදියට කෙරේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූලයි නීති විශාරදීන් හා වෘතිකින් පෙන්වා දෙයි වසර 6කට පසු ලංගම වැටුප් වැඩි වෙයි ජලයෙන් යට වූ ලෝක උරුම පෙට්‍රා නගරය පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසිරුවා හැරීමත් සමග මීළඟ පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීම ලබන ජනවාරි 5 වනදා පැවැත්වෙනවා. නාම ජනා කැඳවීම ලබන 19 වනදා සිට 26 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුවයි පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදු කෙරුණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ 2 ඈ අනු ව්‍යවස්ථාවේ මෙන්ම 62 වන ව්‍යවස්ථාවේ 2 අනු ව්‍යවස්ථාව ප්‍රකාරවයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තීරණය කළේ. එමෙන්ම 70 වන ව්‍යවස්ථාවේ 5 වන අනු ව්‍යවස්ථාවෙන්ද ජනාධිපතිවරයාට මේ සඳහා බලතල ලැබී තිබෙනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් නිල වශයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ අතර ලබන වසරේ ජනවාරි මස 17 වනදා නව පාර්ලිමේන්තුව කැඳවන බවද එහි දැක්වෙනවා. මෙරට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විතයි. එයින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු බහු මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් තෝරාපත් කරගත යුතු වෙනවා. ඒ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව නියෝජිතයන් 29 දෙනෙකු තෝරාපත් කරගත යුතු වන්නේ ජාතික ලැයිස්තුවෙනුයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යනු ජනතා නියෝජිතයයි. ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවට රටේ මූල්‍ය බලය මෙන්ම නීති සම්පාදනය කිරීමේ බලයද හිමිවෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව අපේ රටේ පාර්ලිමේන්තුවද සකස් වී තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමයේ ක්‍රියාත්මක අපේ රටේ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීම අත්හිටුවීම වාර අවසන් කිරීම හෝ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය හිමිවන්නේ ජනාධිපතිවරයාටයි. එම බලතල අනුවයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තීරණය කළේ. ඕනෑම ඡන්ද විමසීමකට මැතිවරණ කොමිසම සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඡන්ද සූදානම පිළිබඳ මාධ්‍යවේද අදහස් දක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. වැහි පිරිත අහන්න යනවනම් වැස්ස ප්‍රාර්ථනා කරලා කුඩයක් අරන් යන්න ඕනේ. වැස්ස ඉල්ලලා යාඥා කරන්න යනවනම් කුඩයක් අරන් යන්න ඕනේ. මම හර්ධ සාක්ෂිය උඩ ජීවත් වෙන මිනිහෙක්. ඕනෑම් මැතිවරණයක් පැවැත්වීමට අපි නිශ්චිතවම සූදානම් වෙලා ඉන්න නිසා අවශ්‍ය කටයුතු අවශ්‍ය විදියට කෙරේ. නීතියෙන් මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටින කාර්යයන් ඒ ආකාරයෙන්ම සිදුවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියා. දළදා සමිඳුන් වැඳපුදාගත් ජනාධිපතිතුමන්ට මහා සංඝරත්නයේ ආශිර්වාදයේ හිමි වුණා. අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, එස්.බී. දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ අතර 2018 ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය සඳහා පනාකොට යුද හමුදා ජනපද ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමන්ව හමුදා උත්තමාචාර මැද්දේ මහත් ගෞරවයෙන් පිළිගත්තා. ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේ සහෝදරත්වය, සහයෝගීතාව වර්ධනය කිරීම සහ ඔවුන්ගේ හැකියා ඔප්නන්වීමේ අරමුණෙන් මෙවර තරගාවලිය පැවැත්වුණේ දසවන වරටයි. මෙවර ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයේ දරුවේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. බැඩ්මින්ටන්, වොලිබෝල්, පාපන්දු ආදී ක්‍රීඩා ඉසව් 36ක් සඳහා 2500කට අධික ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියට සහභාගී වුණා. ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය සංවිධාන කළ උළෙලේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාව දිනාගත්තා. ජයග්‍රාහී කුසලානය පිරිනැමුණේ ජනාධිපතිතුමා අතින්. ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාප්තිය සටහන් කිරීමේ ප්‍රකාශයද ජනාධිපතිතුමා ඉදිරිපත් කළා. ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
ශ්‍රී ලංකාවේ අනාගතය උදෙසා තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට ජනතාවට අවස්ථාවක් ලබා දීම නායකයන්ගේ වගකීමක් හා යුතුයකමක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. මහමැතිවරණයක් පැවැත්වීම මගින් ජනතාවගේ කැමැත්ත තහවුරු කිරීමට අවස්ථාව ලැබෙන බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී සඳහන් කළා. එමගින් ස්ථාවර රටක් ගොඩනැගීමට හැකි බවයි එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුව විසිරුවා හැරීම පිළිබඳ ට්විටර් පණිවුඩයකින් අදහස් පළ කර තිබෙනවා. රටේ පවතින තීරණාත්මක අවස්ථාවේ ජාතියේ අනාගතය තීරණය කිරීමට ජනතාවට මෙමගින් අවස්ථාවක් හිමි වී ඇති බව ඔහු එහිදී සඳහන් කළා. ජනතාව නිවැරදි තීරණයක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඒ මහතා එම පණිවුඩයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහි නියෝජිතයන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. 19 සංශෝධනයේ යටතේ වසර 4 මාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. 19 සංශෝධනය අනුව පාර්ලිමේන්තුව අවුරුදු 4 මාරක් ගත වෙනතුරු විසුරුවා හරින්නට බෑ. පාර්ලිමේන්තුව විසුරුවීමට සම්බන්ධව දැන් කියන එකත් ඒ වගේම වංචා සහගත ප්‍රකාශ ඉදිරිපත් කරන්න. රනිල් වික්‍රමසිංහ මේ දීපෝ තීන්දුව එකක්වත් පිළිගන්නේ නැතුව තමා අගමැති හැටියට තවමත් ප්‍රකාශ කරමින් අරලියගහ මන්දිරයේ වැඩ කරගෙන යනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිතුමාට ලැබී ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම විවිධ වෘත්තිකයන් පෙන්වා දෙනවා. ව්‍යවස්ථාවේ අදටත් විධායක ජනාධිපති ධූරය තමයි ප්‍රමුඛ වෙන්නේ. ඒක වෙනසක් වෙලා නැහැ. මේ ව්‍යවස්ථාවේ තියෙනවා 75 අගන්තිය. ඒ 90 ජනාධිපතිතුමාට පුළුවන් ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව වාරවසාන කරලා තියෙන වෙලාවක ඉතාම පැහැදිලිව විසිරුවාරි. ජාත්‍යන්තරව සපෝට් අද ඇමරිකාව පවා පිළිගෙන තියෙනවා. ව්‍යවස්ථාවන් වැඩගඩි කරනවා ඒගොල්ලෝ අත ගන්නෑ කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියත් මෙතනදී පැහැදිලිවම ජනතාව රටේ තමයි ඉහළ තියෙන්නේ. ඔය 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අර්ථකථනය කරන අය අනිත් පදන්ති අමතක කරනවා. අවුරුදු 3 මාරක් තුල ලංකාවට වෙච්ච කිසිම සුගතියක් නැහැ. ආර්ථිකමය වශයෙන් ගත්තා, දේශපාලනය වශයෙන් ගත්තා, සදාචාරාත්මක වශයෙන් ගත්තා, ආගමික වශයෙන් ගත්තා, කුණු කොල්ලේට සම්පත් විකුණන තැනට ගියා. ඒක ජනාධිපතිතුමාට බලා ඉන්න බැරි වුණා. ඒ නිසා ගත්ත තීරණය පොමොඳයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා දැනුවත් හෝ නොදැනුවත් මේ 19 සංශෝධනයේම තවත් වගන්තියක් ඇතුළත් කරනවා ජනාධිපතිගේ බලය සම්බන්ධ. ඒක තමයි 33 ව්‍යවස්ථාව. පැවති 33 ව්‍යවස්ථාව සම්පූර්ණ විවත් කරලා අලුත් එකක් දැම්. ඒ අලුත් එකේ මෙහෙම සඳහන් කරලා තියෙනවා 33-2-ඈ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතව ජනාධිපතිවරයා වෙත පවරා ඇති හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීම, වාර අවසන් කිරීම සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ. මෙතන ජනාධිපතිට පැහැදිලි බලයක්. මේ 78 ව්‍යවස්ථාව ඉස්සර තිබුණ නැති එකක් දීලා තියෙනවා. අර 70 ඉදිරියට දැම්මට ඊට අභිභවායන, ඊට අමතරව කියලා මේකෙන් පැහැදිලිව තියෙන අභිභවායන බලයක් ජනාධිපතිට දීලා තියෙනවා. ඉතින් ඒ බලයේ ජනාධිපති ක්‍රියා කළ යුත්තේ ඇත්තෙන්ම තියෙන සුවිශේෂ බලයක් ලෙස. රටේ දැන් වාගේ අස්ථාවර තත්ත්වයක් තියෙනවා. ජනතාවට වග කියන ජනාධිපතිවරයෙක් වශයෙන් එතුමා ක්‍රියා කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු සාක්ෂාත් කර ගනිමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරලා නව පාර්ලිමේන්තුවක් පත් කිරීමට ජනතාවට බලය පැවරීම. ඒ බලය පැහැදිලිවම මේ 19 සංශෝධනයමයි දීලා තියෙන්නේ. 33-2 කියන්නේ ඒ වගන්තිය ඉතාම වැදගත්. ඒකෙදී ජනාධිපතිවරයාගේ කාර්ය විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද ආරක්ෂා කරන බවටද වග බලා ගැනීම කියලා පළවෙනි වචනෙම දීලා. යම්කිසි අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුගමනය කරන්න ආරක්ෂා කරන්න දීලා තියෙන බලතල බලලා ඉවරලා එතුමාට පෙනී යනවා නම් මේ පාර්ලිමේන්තුව තුල කතානායකගේ අමුතු හැසිරීමක්, හිටපු කට්ටිය තවත් හැසිරීමක්, ඒ සියල්ලම කල්පනා කර බැලීමෙන් අනතුරුව එතුමාට පුළුවන් මේ 33 වගන්තිය යටතේ අනිවාර්යයෙන්ම එතුමාට පාර්ලිමේන්තුව විසිරුවා හරින බලතල තියෙනවා. වාර අවසන් කළ පසු පාර්ලිමේන්තුව කැඳවීමේ බලයද ජනාධිපතිතුමා සතුයි. පාර්ලිමේන්තුව විසිරවීමේ බලයද ජනාධිපතිතුමා සතුව තියෙනවා. 19 සංශෝධනයේ 17-1 වගන්තිය කියනවා පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාට විසිරුවා හැරීමේ බලය තියෙනවා කියලා. එහෙත් එහි සීමා කිරීමක් තියෙනවා 3-2 බලයක් අවශ්‍යයි කියලා. එතුමාට ඒ 3-2 බලය යටපත් කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 පරිච්ඡේදය අනුව ජනතා පරමාධිපත්‍යයේ යටතේ. අන්නේ අවස්ථාවේදී ජනාධිපතිතුමාට පුළුවන් මේ ආණ්ඩුව විසිරුවා හරින්නට.
මෙම වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව රටේ විධායක ජනාධිපතිවරයාට තමන් අභිමත අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නීතිර අනුකූලව පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය තිබෙන බව. ඕනම් පුද්ගලයෙකුට අධිකරණයකට යන්න පුළුවන්. අධිකරණය යෑමේ නොහැකියාවක් නැහැ. ජනතාවට තියෙන ඡන්ද බලය තමයි සුවිශේෂී බලයක් හිමි කරගන්නේ. අධිකරණ වලට ගියා කියලා ගැටලුවක් නැහැ. ජනතාවට ඡන්දය පාවිච්චි කරන දෙනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහභාගී අවස්ථාව. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සීමා කිරීමක් නෙවෙයි. ඡන්ද බලය කියන්නේ එහි උපරිමය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා. එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමෙන් අනතුරුව මේ බව කියා සිටියා. කෙසේවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ තම කොමිසම ක්‍රියා කරන්නේ නීතියට අනුව බවයි. විවස්ථානුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අපි එක්සත් ජාතික පෙරමුණ අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා. අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසමත් ඒ වගේම අධිකරණයත් හරි තීන්දුවක් ගනී කියලා. අපි අද දින මැතිවරණ කොමසාරිස්තුමා මුණ ගැහිලා නීති විරෝධීව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ අපේ අදහස අපි ප්‍රකාශ කළා. අපේ අදහස් වලට මැතිවරණ කොමිසම සාවධානව සවන් දුන්නා. යම් වැදගත් කරුණු කතා කළා. ඉදිරියේදී මැතිවරණ කොමිසම විසින් නීතිය ප්‍රකාරව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ඔවුන් සතු වගකීම අනුව කටයුතු කරනවා ඇති. මැතිවරණ කොමිෂන් සභාව කොයි වෙලාවකවත් මැතිවරණ කල් දාලා නැහැ නේ. මැතිවරණ කල් දාලාත් නැහැ. මැතිවරණ තියන්න එපා කියලාත් නැහැ. ඒ අවශ්‍ය දේ අවශ්‍ය විදියට කරේ. එච්චරයි කියන්නේ. ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා ක්‍රියා කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීද අවධාරණය කෙරුණා. රටේ ස්ථාවරභාවය පවත්වාගෙන යෑම ජනාධිපතිවරයාගේ මුඛ්‍ය වගකීම නිසා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරලා තියෙන මුඛ්‍ය වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම නිසා ජනාධිපතිවරයාට අවශ්‍ය අනිකුත් බලතල අපි 19 වෙනි සංශෝධනයෙන් එකතු කරා. ඒ අනුව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරපු එකම වෙනස තමයි මේ සංශෝධනය මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම කියන එක වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය තුල තනිකර විධායකයේ තීන්දුවක්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැහැදිලිවම විධායකයේ බලයක්. අපි දන්නවා පාර්ලිමේන්තුවක් විසිරෝන එක ආවට ගියාට ජනාධිපතිවරයෙක් කරන්නේ නැහැ. ජනාධිපතිවරයාට ඒ විධායක බලතල ක්‍රියාත්මක කරන්න තමයි ඇමති මණ්ඩලයක් ඕන වෙන්නේ. ඒ ඇමති මණ්ඩලය විවස්ථාදායකෙම කොටසක්. ඒතකොට ඒ දෙකොල්ල එකට එකතු වෙලා රටේ පාලනය ගෙන යන්න බැරි නම් පවත්නා තත්ත්වය මත රට ඉදිරියට යා නොහැකි තත්ත්වයක හිරවීමක් තියෙනවා නම් ඒ අවස්ථාවලදී හැකියාව තියෙනවා ජනාධිපතිවරයාගේ නෛසර්ගික බලය ක්‍රියාත්මක කරන්න. විවස්ථාදායකයේ කථානායකයා තියෙන්නේ සීමිත බලතල. නමුත් පසුගිය සති කීපය තුල කථානායකතුමාගේ ඒ අපේක්ෂිත මධ්‍යස්ථභාවය නැති වුණා. ඔහු ප්‍රකාශන නිකුත් කරන්න පටන් ගත්තා ඔහුට අදාළ නැති කරුණු ගැන. කිසිම සම්ප්‍රදායික අයිතියක් නැතුව ඒක පාක්ෂිකව කථානායකතුමා ප්‍රකාශයක් කරනවා. පාර්ලිමේන්තුව රැස් වෙච්ච ගමන් ඡන්දයක් ඉල්ලනවා. එයාට ඒ තීන්දුව ගන්න ස්ථාවර නියෝග යටතේ අයිතියක් නැහැ. ඒ විතරක් නෙමෙයි, කථානායකතුමා තානාපතිවරුන් එක්කත් ගනුදෙනු කරන්න පටන් ගත්තා. දැන් සාමාන්‍යයෙන් තානාපතිවරු ගනුදෙනු කරන්න ඕනේ රටේ විදේශ ඇමතිත් එක්ක. ඒ නිසා ජනාධිපතිතුමාගේ විසඳුම තමයි දැන් දීලා තියෙන්නේ මේ ගැටුමට. එහෙම නැත්තම් අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාම සෝචනීය තත්වයක් ඇති වෙන්න තිබුණා 14 වෙනිදා. රටේ ජනතා මතය හා ජනතාවගේ අදහස් අනුව ජනතාව කියා සිටියෙත් ඉක්මන් ජාතික මැතිවරණයක් පැවැත්වීමෙන් තමයි මේ තියෙන ගැටුම් निराකරණය කරගන්න පුළුවන් කියලා. මේ ගැන නිවැරදිව කල්පනා කරන අය මේ මතය තහවුරු කරයි, මේ මතයට එකඟ වෙයි, මේ තියෙන තත්වය සමනය කරලා ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ස්ථාපිත කිරීම සහ ස්ථාවර රජයක් පිහිටවීම සඳහා ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරවීමට අවස්ථාවක් සලසා දීම තමයි ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ. ඒක තමයි මේ ප්‍රශ්නෙට තියෙන බෙහෙත. ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරතරම බලය ඡන්දය වන බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වන විට ජනතාවට එය ලබා දී ඇති බව මැති ඇමතිවරුන් පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණා. 78 ජේ ආජාදන මැතිතුමා ඇති කළේ විධායක ජනාධිපති මොඩලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේකේ ජනාධිපති තෝරන්නේ තුන වගන්ති මේ ව්‍යවස්ථාවේ කියන්නේ ජනතා පරමාධිපත්‍ය. ජනතා පරමාධිපත්‍යයේ ක්‍රියාත්මක වන ආකාරය තමයි හතර අයන්න පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය විටකදී ජනතාව විසින් ජනමත විචාරණය. ආයන්න රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය. සමස්ත රටේම ජනතාව තෝරා ගන්නා වූ ජනාධිපතිවරයෙක් මං. දැන් එතන මේ ජනතා පරමාධිපත්‍ය ව්‍යවස්ථාදායකට පමණක් තනියෙන් කරන්න බැරි අවස්ථාවක් තමයි
තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් තුනෙන් දෙකක් විතරක් මදි ජනතාවගෙන් අහන්න ඕනේ කියලා. ඒ නිසා තමයි ජනමත විචාරණයට යන්නේ. මේකට ගෙනලා තිබ්බ 19 වෙනි සංශෝධනයේ ගේනකොට තමුන්නාන්සලට මතක ඇති විධායක බලතල කොටසක් අගමැතිවරයාට පවරන්න උත්සාහ කළා 19 වෙනි සංශෝධනයේ. ශ්‍රේෂ්ඨාධිකරණය මොකද්ද කිව්වේ? රටේම ජනතාව පත් කරන විධායකයේගේ බලය එක දිස්ත්‍රික්කයක වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අගමැති කළා එයාට පවරන්න බෑ. දැන් ප්‍රශ්නේ කෙනෙකුට ඡන්දයිතියක් දුන්නාම ඒක මූලික අයිති වශයෙන් කඩවීමක්ද? රටට යලි ජනමතය ප්‍රකාශ කරන උත්තරීතර ඡන්දය ලබා දීලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ ජනතාවට ඡන්දදායකයන්ට එක පැත්තකින් තමන්ගේ රට ආරක්ෂා කර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාව අනුව ලැබිලා තියෙන ආරක්ෂිතතම උත්තරීතර වගන්තිය ඡන්දයයි. එයට වෙන බලවේගයන්ට ඇඟිලි ගසන්නට බැරි බවත් රටේ ජනතාව උත්තරීතර බවත් මේ ගත් තීරණේ තිබෙන සැබෑ පදනමයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තු වසා තිබෙන කාලවකවානුව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙන්දේසිකරුවන් බවට පත් කිරීමේ වැඩපිළිවෙලකට තමයි මේ අය ලෑස්ති වුණේ. ඒ නිසා ඒ ක්‍රියාදාමයේ ඉදිරියට ගෙන ගියා නම් තව තවත් විශාල අර්බුදයකට අපි යනවා. ඒ විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුවෙන් පිටත විශාල ප්‍රශ්න ගණනාවක් ඇති කරමින් තිබුණා. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණා ලේ හැලීම් තුලින් මේ අස්ථාවර රටක් කියලා මුළු ලෝකෙටම ඔප්පු කරලා පෙන්වන්න. ඒ සඳහා චම්පිකරණෝග මැතිතුමත් එක ප්‍රකාශයක් කරලා තිබුණා. නලින් බණ්ඩාර මැතිතුමා ලේ විලක් කරනවා කියලා ප්‍රකාශ කරලා තිබුණා. ඊයේ රාත්‍රියේ මම ඉතාම කනගාටු වෙනවා, අජිත් පෙරේරා වගේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා දයාසිරි ජයසේකර කිව්වයි කියලා පාර්ලිමේන්තුවේ මිනිහක් මරලා හරි මේක කරනවායි කියලා. මම කිසි තැනක කිසි දවසක මේ වගේ ප්‍රකාශයක් කළා නැහැ. මම ඔහුට විරුද්ධව අනිවාර්යෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා මට අපහාස කිරීම සම්බන්ධව. ඒ වගේම විශේෂයෙන් ඔබ දන්නවා අපි කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව වැඩ කරපුවා නෙවෙයි. මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් නැහැ. දැන් ඉතින් කවුරු හරි කියනවා නම් මේක විවස්ථානුකූල නැහැ කියලා. ඒගොල්ලන්ට පුළුවන් අධිකරණයට යන්න, අධිකරණයේ පිහිට පතන්න. ඒක මේ රටේ පිළිගත් ක්‍රියාපිළිවෙත. ඒ නිසා ওই තානාපති කාර්යාල දොරකඩවල් ගාවට ගිහිල්ලා අඬා දොඩා වැළපෙන්නේ නැතුව ඒ පිළිවෙත අනුගමනය කරන්න කියලා අපි ඇයට යෝජනා කරනවා. ඒ වගේම මේ රටේ ජනතාවට අපි කියනවා ඔබටයි අපි මේ අවස්ථාව දීලා තින්නේ. රටේ ජනාධිපතිතුමා ඔබ ලන්සුවලට විකිණෙන කෙනෙක් නෙවෙයි. ඔබට පුළුවන් ඔබේ රටේ අනාගතයේ බාර දී යුත්තේ කාටද කියලා තීරණය කරන්න. ඒසක් කිසිදු තානාපති කාර්යාලයක් වෙනත් විදේශ රටක් රාජ්‍ය නෝන සංවිධානයක් මේ පිළිබඳව කලබල විය යුතු නැහැ. මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී උපරිම తত্ত্বය. මහ ජනතාවට ප්‍රශ්නය निराකරණය කිරීමට බාර දීම මේ తত্ত্বය බොහොම යහපත්ව පිළිගෙන අපි සියලු දෙනාම මැතිවරණයකට යමු. හොටු පෙරාගෙන අඬමින් ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදී. ඔන්න දැන් මදි නොකියන්නම අපි එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී ලබා දීලා තියෙනවා. බටහිර රටවල සල්ලි තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග. එහෙමනම් සල්ලි මළු අතේ තියන් ඉන්න අයගේ සල්ලි මළුවල බලය පෙන්වන්නට අවස්ථාව දෙනවද? එහෙම නැත්නම් රටේ ජනතාවට තමන් කැමති අගමැතිවරයා තෝරා ගන්න අවස්ථාව දෙනවද කියන කාරණේදී තමයි මේ අවස්ථාව ජනාධිපතිතුමන් ජනතාවට දීලා තියෙන්නේ. ජනතාවට මේ තීන්දුව බාර දුන්නම බුදු අම්මෝ අපිට ජනතාව ඉදිරියට යන්න බැරියෝ, අපි උසාවිය යනවෝ කියලා එක්සත් ජාතික පක්ෂ නායකයෝ කෑ ගහනවා. එයි මේ ජනතාව ඉදිරියට යද්දී එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ කකුල් වෙවුලන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා අයිතීන් පිළිබඳ කතා කරන එක්සත් ජාතික පක්ෂය ඡන්දයකට යාමට බිය වී සිටින බව දේශපාලන නියෝජිතයන් පෙන්වා දෙනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තු විසිරුවා හැරීම සිදු කළේ ව්‍යවස්ථාවට අනුකූලවම බවද ඔවුන් පවසනවා. මැතිවරණයකට ගියාම මේ රටේ ජනතාව අපි කෙරේ විශ්වාසයක් තියෙනවා නම් අපිට ඡන්දෙ දෙයි. එක්සත් ජාතික පක්ෂය කෙරේ විශ්වාසයක් තියෙනවා නම් එයට දෙයි. ප්‍රතිඵලය ආවයි පස්සේ අපිට බලා ගන්න පුළුවන් කාටද මේ රටේ ජනතාවගේ විශ්වාසය තියෙන්නේ කියලා. මේකෙදි පැහැදිලිවම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා කටයුතු කරලා තියෙනවා. එහෙම එතුමා සිද්ධ වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 3 මාසතුර රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු මේ ආණ්ඩුවගෙන ගිය අදුරුදර්ශී ක්‍රියාකලාපය රටේ විධායක ජනාධිපතිතුමාව ඝාතනය කිරීම යන කාරණා පදනම් කරගෙන නීති අනුව ජනාධිපතිතුමාට දෙන බලතර ප්‍රකාරක තමයි මේ පාර්ලිමේන්තු විසුරුලා තියෙන්නේ. කිසිම අධිකරණ ප්‍රශ්න කරන්න බෑ. හේතුව 33 සී වගන්ති යටතේ තියෙන ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු විසිරීමේ බලය මේ කට්ටිය 70 වීතරේකයක් හැටියටයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ ව්‍යවස්ථා දායකයේ පාර්ලිමේන්තු විතුල තියෙන බලයක් හැටියටයි ඒක ඉන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕනනම් පුළුවන් අවුරුදු 4000ක් යන්න තියෙන ජනාධිපතිවරයාට කතා කරලා කියන්න අපිට මේ මැතිවරණයක් ඉස්සරහට ගේන්න ඕන කියලා. ඒ ඇරෙන්න මේක කිසිම ව්‍යවස්ථා විරෝධ භාවයක් ඇත්තේ නෑ. ජනතාව තීන්දුව කරයි මේ රටේ බලය මේ රටේ පාලනය කළ යුත්තේ කවුද කියන එක. මැතිවරණය අවසන් වෙද්දි ජනවාරි 5 වෙනකොට අපි මේ රටේ වැඩි බහුතරයක් නැමෙයි ආසන 130කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්න කටයුතු කරනවා කියන එක අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අනිවාර්යයෙන්ම අපිට බෞද්ධරයක් ඉන්නවා. මේක බෞද්ධරයක් ගැන තිබෙන ප්‍රශ්නයක් නෙවෙයි. පරමාධිපත්‍ය අනිවාර්යයෙන්ම තිබෙන්නේ ජනතාවට. ඒ නිසා තමයි අපි මේ මැතිවරණයකට යන්නේ.
රටේ ජනාධිපතිවරයා මැතිවරණය සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. මේට වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටේ නැහැ. ඔබට දැන් තීරණය කරන්න පුළුවන් ඔබට ඕනේ රනිල් වික්‍රමසිංහද ඔබට ඕනේ මහින්ද රාජපක්ෂද කියන එක. රටම තීරණය කළා ඉවරයි. ජනතාවට ඕනේ මහින්ද රාජපක්ෂ පමණයි කියන එක ජනතාව තීරණය කළා ඉවරයි. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනුව රට තුල 32 ඈවගන්ති යටතේ ගරු ජනාධිපතිතුමාට ඒ සඳහා අවශ්‍ය නෛතික බලය තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත නොහැකි කණ්ඩායම් විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු යහපාලනය ගෙනෙන මූලික වෙච්ච උදවිය අද දුකට කවි කියන මට්ටමකට මේ කණ්ඩායම් පත් වෙලා තිබෙනවා. දැන් සමහර උදවිය බලාගෙන හිටියේ මේ රට තවදුරටත් අනාථ වෙලා යනකම්. ඒ නිසා තමයි තීරණය කරේ දැන් මේ පාර්ලිමේන්තුව විසිරුව හැරලා රටේ අවශ්‍යතාවය සහ ජනතාවගේ ඉල්ලීමට මුල් තැන දෙන්න ඕන කියලා. ඒ නිසා මේ විසිරුව හැරීම ව්‍යවස්ථානුකූලයි. ඒක නිසා කාටවත් ඒකට අභියෝග කරන්න බැහැ කියන අභියෝගය අපි දෙනවා. අර්බුද මැද පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට වඩා එය විසිරුවා හැරීම වැදගත් බව මහානායක ස්වාමීන් වහන්සේ ද අවධාරණය කරනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මලතු අස්කිරේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ සිඥානතන ස්වාමීන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා. මල්වතු මහා විහාරයේ වෙත ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුවයි ඒ මහතා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැදුටුවේ. එහිදී අමාත්‍යවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කිසිම නීත්‍යානුකූල නොවන ආකාරයේ කටයුත්තක් කළ නැහැ. ව්‍යවස්ථාවට අනුව තමයි කටයුත්ත කළ තියෙන්නේ. ඉතාමත් පැහැදිලි නීති විශාරදීන් ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඒක පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. චන්දිට බය නම් තමයි උසාවි යන්න ඕනේ. මැතිවරණයක් පිළිබඳව ප්‍රධාන අදහස කියන්නේ නැත්තේ කථානායකතුමාගේ හැසිරීම නිසා. කථානායකතුමා සාදීන උනේ නැහැ. ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න සූදානම් වුණෙත් නැහැ. ඒ නිසා හිතුවක්කාරී දඩබ්බර විදියට එතුමාගේ තීන්දුව වෙනස් කරමින් පක්ෂග්‍රාහීව කටයුතු කිරීම නිසා තමයි ජනාධිපතිතුමා මැතිවරණයක් කැඳවන්න සිද්ධ වුණේ. රටේ තීරණාත්මක අවස්ථාවලදී වැදගත් වන්නේ ජනතා තීරණය බව මහා සංග්‍රහණය පෙන්වා දෙනවා. ඒ අනුව නව පාර්ලිමේන්තුවක් තෝරාපත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී ඇති බව උන්වහන්සේ පවසනවා. ගිය ආණ්ඩුවට මම පෞද්ගලිකව මගේ ඡන්දය දුන්නා. මම දැන් කැමති නැහැ. එතකොට මා නියෝජනය කරන මන්ත්‍රීවරයා කොහොමද මාව නියෝජනය කරන්නේ? එහෙනම් ගණන් කරන්න ඕන කරන්නේ පාර්ලිමේන්තුවේ මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම අවස්ථාවක් නිරූපණය කරන තැනක්. ජනතාවට අවස්ථාව දීලා තියෙනවා තමන් කැමති පාලකයා පත් කරගන්න. මම මේ වෙනකොට ජනතාව සංසුන්ව තමන්ගේ කටයුතු කරගෙන යනවා. හැබැයි සමහර දේශපාලන කණ්ඩායම් සහ දේශපාලකයන් විසින් මෙහෙවුණු ලබන හෝ ජාත්‍යන්තරයේ විසින් මෙහෙවුණු ලබන විවිධ NGO කල්ලි කණ්ඩායම් මේ තත්වයන් අවුල් කරන්න විවිධාකාරී ක්‍රියාමාර්ගයන් ගන්නවා. ඒක මොකද ඔවුන්ගේ රැකියාව. හැබැයි මේකට අහු වෙන්නේ නැතුව ජනතාව ක්‍රියාත්මක විය යුතුයි. දැන් ජනතාවට අවස්ථාවක් උදා කරලා දීලා තිබෙනවා සැබෑ ජනමතය උරගා බැලීම සඳහා. පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගානින් 113 පෙන්නනවට වඩා වැදගත් රටේ ජනතාවට මේ අවස්ථාව ලබා දීම. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. බලහත්කාරයෙන් අරලියගහ මන්දිරය ළඟ ඉන්න ඇත්තෝ ඉවත් වෙන්න. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ඔබ ජනතාවට සේවය කරලා තිබෙනවා නම් ඔබ බය නැතුව ජනතාව අතරට යන්න. කාටද බලය දී යුත්තේ? කාටද මේක කරන්න පුළුවන්? කවුද නායකයා කියලා තීරණය කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ 25 දෙනා නෙවෙයි, රටේ ඉන්න මා ජනතාව. ඒ 25 දෙනා හෙට පයින්නවා, මෙහෙට පයින්නවා, සල්ලි කුට්ටි වලට විකිනවා. එවැනි දේවල් මින්පසු දේශපාලන නොවිය යුතුයි කියලා අපේ විශ්වාසය. ඔය හැම දෙයකටම නීති විරෝධී කියන අයට දැන් නීත්‍යානුකූලව තම තමන්ගේ හයිය ජනතාව තමන් සමග කොච්චර ඉන්නවද කියන කාරණාව ඔප්පු කරන්න හොඳම අවස්ථාව ලබා දීලා තිබෙනවා. දැන් ඔය නීති විරෝධී කියලා කතා කරන අයට අමතක වෙලා තිබෙනවා ඒ අය පළාත් පාලන ඡන්දය ප්‍රාදී සභා ඡන්ද හිතාමතාම පස්සට දානකොට කවුරුවත් කිව්වේ නැහැ ඕක නීති විරෝධී කියලා. ජනතාවගිනුත් අපි ඉල්ලීමක් කරන විශේෂයෙන්ම උගත් බුද්ධිමත් රටට ආදරය කරන දැනුගතුන් පාර්ලිමේන්තුවට යවන්න ඔබට ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා තීරණය කළ බව ඊයේ රාත්‍රියේ නිවේදනය කිරීමත් සමග බොහෝ ප්‍රදේශවල ජනතාව රතිඤ්ඤා තල්වමින් සතුට පළ කළා.
බොහොම සන්තෝෂයි විසිරුව හැරියට. මහින්ද මහත්තයා ආපහු එනවා නම් තමයි අපේ හොඳම කැමැත්ත තියෙන්නේ. රටට බිරිඳායි තීන්දුව කරගෙන තියෙන්නේ. ඒක ගැන බොහොම සන්තෝෂ වෙනවා. ප්‍රජාසන්තවාදී රටක් හැටියට ජනතාවට මේ අයිතිය දීම පිළිබඳව මම අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අනේක විද බදු සම්බන්ධයෙන් රටේ ජනතාව පීඩාවට පත් වෙලා තිබිච්ච මොහොතක අතිගරු ජනාධිපති මහින්ද්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාණන් ගත්ත ක්‍රියාමාර්ගයට ස්තුතිවන්ත වෙන්න. ගියාණ්ඩු මොකද්ද මේ කරපු දේවල් ජනමතයේ තේරෙනවනේ දැන්. විසිරුව හැරපු එක හොඳයි. හොඳයි කියන්නේ මිනිස්සු මිරි කීවි හරි බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ කෝටි 2ක ජනතාවට මතය විමසීම සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. මීටත් වැඩිය කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ? රජයේ සේවක හැටියට අපි ගොඩක් කැමති ස්ථාවර ආණ්ඩුවක් ලබා ගන්න. ආණ්ඩුව විසිරුවලා ජනතාවගේ මතය විමසන එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. මේක ගොවියන් වශයෙන් අපි කලක් තිස්සේ බලාපොරොත්තු වෙලා හිටපු සුභවාදී කරුණක්. මේක තව මීට කලින් ගත්ත නම් මීටත් වඩා සතුටුයි. 113ක් හොයපු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහගේ විදේශ පරගති ආණ්ඩුවට හෙට දවසේ දැනගන්න ලැබේවි කාටද මේ මාතෘභූමියේ වැඩිපුර ශක්තිය තියෙන්නේ කියලා. උදේත් නැගිට්ටම මොන හරි බඩු මිලක් ඉහලා ගිහිල්ලා මේ වගේ සෙප්පටි විජ්ජාවල් කරේ රට තනි කරලා ආරාජිකව කළා. මේ වෙනස බලාපොරොත්තුෙන් ඉති කවදා හෝ මැතිවරණයක් එයිද කියලා බලාගෙන පිටරටින් හාල් වෙනකන් අපි මේ බලන් ඉන්නෝ. දවසක් තෙල් නැවක් ආවෙ නැතත් වාහන ඔක්කොම පෝලිම්. ඔහොම රටක් පාලනය වෙන්න මැති ඇමතිවරු මොකටද? මහජන මත විසඳන එක හොඳයි. ඒක තමයි කරන්න ඕන. ජනතාවගේ හොඳ විශිෂ්ට වැඩක් ඒක. රටේ ජනතාව රනිල්ද මහින්දද කියන එක තීරණය කරයි. හැම එකම විකුණ යානිකම් වෙන්දේශකාරයක් වගේ. හරිම සන්තෝෂයි මේ ගත පියවර ජනතාවට තීරණය කරන්න පුළුවන් ඕන පක්ෂයක්. මිනිස්සු තීරණයක් ගන්නේ කවුද ඉන්න ඕනේ කවුද යන්න ඕනේ කියලා. මේක විකුණණයක් කෙනෙක් නම් ඕනේ නැහැ. මතකනේ පෘතුගීසියාව, ලන්දේසියාව, ඉංග්‍රීසියාව ගියාද? දැන් එකක් පටන් අරගෙන 30 අවුරුද්දක් ඇවවා. ජීවිත කීයක් ඉවර කරගත්තද? මේක කො කොල්ලෝ කෙල්ලෝ නිකන්නේ. ආයි මොකද කරන්න කියන්නේ? රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ රැකීමට නොහැකි අයකු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහට මේ රටේ ජනතාවගේ ජනවරම ගැන කතා කරන්න අයිතියක් නැහැ. එදා ජනවරම දුන්නේ හොරකම් වලට විරුද්ධව. ආණ්ඩුව හදලා දින 50ක් යන කලින් තමයි මහබැංකුවට ගෙන්නේ. මහමාර්ගයේ ඒවා මුදල් අමාත්‍යංශ හොරකම්, කිරිහරම් බෙදෙනකොට හොරකම්, පොහොර ආනයනි හොරකම් ඇතිතරමට අපි මේ රටේ ජනතාවට දිරිගල කරලා තිබෙනවා. හම්බන්තොට වරායේ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් දීපු අනුමැතිය තමයි ගිවිසුම අත්සන් කරන්න පෙර පාර්ලිමේන්තුවට ගෙන පාර්ලිමේන්තුවේ විවාද කොට පාර්ලිමේන්තුවේ ලැබෙන සාධනීයද යෝජනා එම ගිවිසුම ඇතුළත් කොට අත්සන් කළ යුතුයි. සිකුරාදා විවාදේ දාලා සෙනසුරාදා අත්සන් කරන්නත් දාලා. කොහොද රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයක් රැකේව විකුණනවා. සිංගප්පූරු ගිවිසුම අත්සන් කරනකොට කැබිනට් මණ්ඩලයේ තීරණේ සිංගප්පූරු ගිවිසුම පිළිබඳ නැවත සාකච්ඡා කොට ඒකේ දෙන කරුණු සැලකිල්ලට ලක් කොට නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගත යුතුයි. හැබැයි කැබිනට් මණ්ඩලයේ තීරණයට පටහැනිව තමයි රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු ගිවිසුම අත්සන් කරේ. රනිල් වික්‍රමසිංහ රටේ ප්‍රජාතන්ත්‍රවාදේ නෙවෙයි අඩුමතරමේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාද රැක්කිනේ. හැබැයි ජනතාව තේරුම් ගන්න ඕන පක්ෂයකට ප්‍රජාතන්ත්‍රවාද දෙන්න බැයි නායකයෙකුට රටකට ප්‍රජාතන්ත්‍රවාද දෙන්න බැයි. මේ අතර තමන්ගේ මැතිවරණ සූදානම පිළිබඳවද අනුර කුමාර දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු හෙළි කළා. ජනතා විමුක්ති පෙරමුණේ අපේ ප්‍රතිපත්ති මාලාව සකස් කිරීම සඳහා කටයුතු සූදානම් කරලා තිබුණා. ඒ අපි මේ දෙසැම්බර් මාසයේ ලිදැක්වීම සඳහා සූදානම් කරලා තිබුණා. විශාල බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා අපි සාකච්ඡා කරමින් තිබුණා. ඒ සඳහා විශාල වැඩ කොටසක් කරමින් තිබුණා. එනිසා එළබෙන ඕනෑම මැතිවරණයකට තරඟ වැදීම සඳහා අවශ්‍ය වෙන සූදානම්ක ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. වසර 6කට පසු ලංගම සේවකයන්ට වැටුප් වැඩි කළ බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පවසනවා. පසුගිය කාලයේ දැඩි වෙහෙසක් තරා ලංගම ආදායම වැඩි කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා කියා සිටිනවා. නව වැටුප් ක්‍රමයේ එළිදක්වමින් ලංගමේ බිම්ගත ශ්‍රේණිවල 150 දෙනෙකුට වැටුප් ලබා දීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නව ක්‍රමය යටතේ රියදුරු, කොන්දොස්තර, කාර්මික, කම්කරු හා ආරක්ෂක යන බිම්ගත ශ්‍රේණිවල සියලු සේවකයන්ගේ මූලික වැටුප ඉහළ නැංවෙනවා. රුපියල් 14,250ක් පැවති මෙම සේවකයන්ගේ අවම මූලික වැටුප නව ක්‍රමයට අනුව රුපියල් 25,550ක් දක්වා ඉහළ නැංවීම විශේෂත්වයක්. බෙලිහුල් ඔයේ පහන්තුඩාල්ල ප්‍රදේශයේදී නෑමට ගිය විශ්වවිද්‍යාල සිසුන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. සබරගමුව විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසක් අද පෙරවරුවේ බෙලිහුල් ඔය පහන්තුඩා ඇල්ල ප්‍රදේශයේ දියනෑමට ගොස් තිබෙනවා. ඒ අතරින් සිසුන් 3 දෙනෙකුයි දියගිලි ඇත්තේ. ඔවුන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් යොදා ජීවිත බේරා ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. මියගිය සිසුන් 2 දෙනෙකු 25 වන වියේ පසුවන අතර අනෙක් සිසුවාගේ වයස අවුරුදු 23. ඔවුන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන්. දැන් උදාහරණය ක්‍රීඩා පිටිය වෙත.
වෙළඳ සේවා වොලිබෝල් ශුරතාව 2018 තරගාවලියේ අවසන් මහා තරග මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. වෙළඳ සේවා වොලිබෝල් සංගමය 7 වන වරටයි තරගාවලිය සංවිධානය කරන්නේ. කාන්තා ඒ කාණ්ඩයේ අවසන් තරගය මෙලිබන් බිස්කට් කණ්ඩායම හා යුනිචලා පානදුර කණ්ඩායම අතර පැවැත්වුණා. තරග වට තුනට බිඳුවක් ලෙස යුනිචලා පානදුර කණ්ඩායම පරාජිතපත් කරමින් ශුරතාව දිනාගත්තේ මෙලිබන් බිස්කට් කණ්ඩායමයි. පිරිමි ඒ කාණ්ඩයේ අවසන් තරගය එස්කිමෝ කණ්ඩායම හා ඔමේගා ලයින් කණ්ඩායම අතර පැවැත්වුණා. වට තුනට බිඳුවක් ලෙස එහි ජය හිමිකර ගැනීමට ඔමේගා ලයින් කණ්ඩායම සමත් වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයයි මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ. ශුරතා කාණ්ඩේ හා සුපර් ලීග් කාණ්ඩේ අවසන් මහා තරග හෙට පැවැත්වෙනවා. එසමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk